ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා කුකුළු ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට අලුත් මාතෘකාවක් අලුත් දෙයක් ගැන කතා කරන්න තමයි ආවේ. ඉතින් මේ වැඩිපුර ලොකු වීඩියෝ එකක් වෙන එකක් නෑ. ඉතින් ගොඩක් අය මට ඉස්සෙල් වීඩියෝ වල කියලා තිබ්බා මේ කුරුල්ල සද්ද වැඩි මේක ඇහෙන්නේ කියන එක කියලා. ඉතින් වැඩේ තියෙන්නේ මට මගේ මූඩ් එකේ ඉන්නේ මේ මගේ කාමරේට කුරුල්ලෝ ඉන්න කාමරේට ආවම තමයි ඉතින් මේක එන්නේ. ඉතින් අනිත් එක මේගොල්ලොත් එක්ක ඉන්න එක තමයි ඉතින් මම වැඩිපුරම කරන්නේ. ඉතින් මේකින්ද මට එළිය වීඩියෝ එකක් කරනවට වඩා වෙන තැනක නැත්තම් කම්පියුටර් එකක ඉස්සරහා වීඩියෝ එකක් කරනවට වඩා මට මෙතෙන්ට ආවම කරුණුත් වෙනවා ගොඩක්. ඒ වගේම තමයි මම මේ මූඩ් එකටත් වෙනවා. ඉතින් මම පුළුවන් තරම් සවුන්ඩ්ස් වැඩි කරන්න ට්‍රයි කරනවා. ඒ හිඳම තමයි මේ මයික් එක ගියත්තේ. ඉතින් මම එඩිට් කරනකොටත් මම සවුන්ඩ්ස් වැඩි කරනවා. ඉතින් අපිට මේ විදිහට කරගෙන යන්න සෝරි මොනවා හරි අපස්ථායක් තියෙනවා නම් කුල්ලුගේ සද්ද ඇහිලා අපි ඉස්සරහට බලමු තව මොනවා හරි එකට දෙයක් කරගන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට කාටත් වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න ආවා. මේ මොකද මේ කූඩු වල දවල්න්න පේනවා මේ සත්තු ඉන්න කූඩු වල මේ යට තමයි මගේ තියෙන ට්‍රේ එක මේගොල්ලන්ගේ ජරාව එකතු වෙනවා. ඉතින් මේ වගේ දැල්වල මේ හරියේ ඒගොල්ලන්ට ඒගොල්ලන් කූඩු වල දැක ගන්න පුළුවන් ජරාව ඉතුරු වෙලා තියෙනවා නැත්නම් දැල්වල රැඳෙනවා. ඒක සම්පූර්ණ පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙන්න පුළුවන්. ඉතින් මේවා අපිට මම පුළුවන් තරම් දැන් මේ සුද්ධ කරලා තියෙන දැන් දවස් දෙකක් ඇති. ඒකම තමයි මම ඔයගොල්ලන්ට දාන මේ වීඩියෝස් වල මේක කොහොමද මේ ක්ලීන් කරන්නේ කියලා මම කරපු ඒවා තියෙන්නේ. ඉතින් ඒ එතකොට අපිට මේක සම්පූර්ණ මේ ජරාව සුද්ධ කරලා මොනවා කරත් ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට දැන් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා ගොඩක් වීඩියෝස් වලින් ගොඩක් ලිඩ රෝග හැදෙන්න හේතුවක් තමයි මේවත් එක්ක තියෙන බැක්ටීරියා නැත්තම් මේ තියෙන මේ විසබීජ වලින් තමයි ගොඩාක් මේගොල්ලන් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් මොකද මේගොල්ලෝ කෑම දාගෙන කනවා මේ දැල උඩ. ඉතින් මේ කෑම වාජන වල මේගොල්ලෝ නිතරම මේ දැල් ඔක්කොම කන කටින් අල්ලනවා. ඉතින් ඒක හින්දා මේගොල්ලන්ට මේ වගේ ලෙඩ රෝග හැදෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඉතින් ඒක හින්දා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා මේවට කිමිකල් එකක් පාවිච්චි කරන්න නැතුව කොහොමද මේ කූඩුවේ යට දැල ඒ යට වටේටම ඒවා සුද්ධ කරගන්න කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා මේ වීඩියෝ එකේ. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා මම සාමාන්‍යයෙන් කිසිම වෙලාවක කිමිකල් ආටිෆිෂල් දේවල් යූස් කරන්නේ නැහැ මේ කූඩු වලින්. මොකද මේගොල්ලන්ට හැම දෙයක්ම රිසයිකලින්ග් අපි දැනගන්න ඕනේ. මොකද මේගොල්ලෝ ස්වභාවධර්මයෙන් පත්තු. ඉතින් මේගොල්ලන්ට අපිටත් ඒ වගේම හැම බෙහෙතක්ම හැම කිමිකල්ලක්ම රිසයි හැම කෑමක්ම අපි කන්නේ විශේෂයි. ඉතින් එහෙම කියලා අපිට මේ සත්තුන්ටත් බලෙන් මේ හැම දෙයක්ම කවන්න මොවන්න විදියක් නැහැ. ඉතින් ඒක තමයි මම ගොඩක් දුරට බලන්නේ හැම වෙලාවම හැම කෙනෙක්ටම කියන්නේ පුළුවන් තරම් අපේ ස්වාභාවික දේවල් වලින් මේ සත්තුන් ට්‍රීට් කරන්න කන්න බුන්න දෙන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ කොහොඹ කොළ පාවිච්චි කරලා අපිට කොහොමද මේ විසබීජ නාශකයක් හදාගන්නේ කියලා ලේසියෙන්ම. ඉතින් මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මොකද මේක හැමෝම දන්නවා මේ කොහොඹ කොළ වලින් අපි කොහොමත් අපේ ජීවිතේ අපි එක එක අවස්ථාවල ලෙඩ දුක වලට පිරිසිදු කිරීම වලට මේ කොහොඹ කොළ පාවිච්චි කරනවා. මේක අමුතු දෙයක් නෙමෙයි ඔයගොල්ලන්ට. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේකේ අමුතු දෙයක් විදියට කියලා දෙන්න යන්නේ මේ කොහොඹ කොළ වල අපි කවුරුත් දන්නේ නැහැ මේවා විසබීජ නාශකයක් කියලා දාගත්තට මේ වගේ තියෙන ගුණාංග මොනවද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙත් පැත්තෙන් දාන්නම් මේ කොහොඹ කොළ වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එක මේ වගේ අන්තර්ගතේ මොනවද කියලා ගුණාංග මොනවද කියලා. මේ කොහොඹ කොළ වල තියෙනවා ප්‍රෝටීන් තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා මිනරල්ස් තියෙනවා කැල්සියම් තියෙනවා ෆොස්ෆරස් තියෙනවා විටමින් සී තියෙනවා කැරොටින් තියෙනවා ග්ලූටමික් තියෙනවා කැල්සියම් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ඇමෝනියා ඇසිඩ් වර්ග මේ වගේ අන්තර්ගත වෙනවා. තව මම ඒ ටිකත් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ඔයාලට අනිත් ඒවාත්. ඉතින් සෙවරල් ෆැටි ඇසිඩ් තියෙනවා. එතකොට මේ වගේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා මේ කොහොඹ කොළවල. අපි මේවා දැනගෙන හිටියේ නැහැ. අපි කොහොඹ කොළවලින් නෑවට වතුර තැම්බුවට දුම් ඇල්ලුවට අපි දැනගෙන හිටියේ නැහැ මේ වගේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ කොහොඹ කොළවලින් ඒ තියෙන මේ අමෝනියා ඇසිඩ් වලින් ඇත්තටම අපි දන්නවා මේ ඇසිඩ් වලින්
අපිට ශරීරයට මමත් හොයලා බලපු දෙයක් මේ මේක තමයි මම අතිගෙන ගත්තේ ශරීරයේ තියෙන සෛලවල නැත්නම් පටකවල අලුත් වීම රෙපයා වීම නැත්නම් ඒ දේවල් වලට මේ ඇමිනෝ ඇසිඩ් එක ගොඩාක් උපකාරී වෙනවා ඉතින් ඒක ලොකු උපකාරී වීමක් මේ ශරීරයේ තියෙන ඇමිනෝ ඇසිඩ් මේ මේ කොහොම කොළවල තියෙන ගුණාංග වලින් අනිත් එක තමයි මේක අයි අයි ඩිසෝඩර්ස් වලට තියෙන ඇස් ලෙවලට ඇස් වල තියෙන ප්‍රශ්න වලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එතකොට අනිත් එක තමයි බ්ලඩි නෝස් වලට ඉන්ටර්නල් වර්ම්ස් කියන්නේ ශරීරයේ අභ්‍යන්තර පණුවන්ට මේක උපකාරී වෙනවා මේ කොහොඹ කොළවල තියෙන ගුණාංග. එතකොට මේ මනින් කෙනෙක් කාලා තිබ්බා කොහොඹ කොළ දෙන්න පුළුවන්ද කියලා මේ කුරුල්ලන්ට පණුව ඉවත් කරන්න. ඉතින් මේක අපිට මම කෙටින් කියන්නේ ඒක කරන්න විදියක් නැහැ. හේතුව මේ කොහොඹ කොළ කුරුල්ල කන්නේ නැහැ. ඒක දෙවෙනි එක තමයි මේ කොහොඹ කොළවල තියෙන ගුණාංගයක් වුණාට මේක 100% කොහොඹ කොළෙන් වෙන දෙයක් නෙමෙයි. එතකොට අපි කොහොඹ කොළ දීලා හරි ඒක ජූස් එක දීලා හරි පණුව ඉවත් කරන්න නම් අපේ ඌමනාව ඒක වෙන්නේ නැහැ. ඒක සාර්ථකව වෙන්නේ නැහැ. ඒකේ තියෙන ගුණාංගයක් විතරයි තියෙන්නේ. එහෙමනම් අපි ඒකට වෙනම ක්‍රමයක් මම මේ දවස්වල හොයගෙන තියෙනවා. මම ඒකත් ඔයගලන්ට මොකක්ද කියලා දාගන්න. ඉතින් අනිත් එක තමයි බඩේ තියෙන අමාරු වලට ඉතින් මම ඔයගලන්ට කිව්වා වගේ මේක බඩේ අමාරු වලට හොඳ දෙයක්. එතකොට සමේ රෝගවලට මේක මේකේ තියෙන ගුණාංග වැඩගත් වෙනවා ඊළඟට heart disease වලට මේකේ තියෙන ගුණාංග වැඩගත් වෙනවා එතකොට මම මේ ලිස්ට් එක ඔයාලට මේ වීඩියෝ එක පැත්තෙන් දාන්නම් මොනවද මේකේ තියෙන මේ 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 වැඩගත්කම් අපේ ශරීරයට නැත්තම් මේ හොඳ අනිත් එක තමයි මේ කියන වැඩගත්කම් අපිට විතරක් නෙමෙයි මේ පාවිච්චි කරන සත්ත්වෙක් හරි කාට හරි අපි මේක පාවිච්චි කළොත් මේකේ ගුණාංග එයාට ලැබෙනවා ඉතින් ඊළඟට බ්ලඩ් වෙසල්ස් වලටත් මේක හොඳ උපකාරීත්වයක් වෙනවා ඊළඟට රුධිරයේ සීනි තත්වයට මේක අපි දන්නවා ඒක නම් මම හිතන්නේ ගොඩක් අය දන්නවා කොහොම පොකොල කෑම රුධිරයේ සීනි අඩු වෙනවා කියලා සීනි මට්ටම අඩු වෙනවා කියලා ඉතින් ඊළඟට liver problems වලට I think my problem තියෙන ප්‍රශ්න වලට මේක හොඳ ඖෂධයක් ඊළඟට බර්ත් කන්ට්‍රෝල් වලට පාලන ක්‍රම වලට මේකේ ගුණාංග වැඩගත් වෙනවා. ඉතින් මේවා තමයි මම මේ වීඩියෝ එකේ මේ වාට විස්තරය කරනකොට මේක පැත්තෙන් මම මේකේ තියෙන ගුණාංග ටික ඔක්කොම දාන්නම්. මොනවද මේ උපකාරී වෙන්නේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් ඇතුළත් වෙන දේවල් කියලාම. ඉතින් මම මේවා ගැන ඔයාලට දැනුවත් කරේ මේවා අපි හැමෝම මේක හොඳයි කියනවා ගුණයි කියනවා පිරිසුදු මේ ඉසබීජ කාරකයක් කියනවා ඒ වගේ දේවල් කිව්වට අපි දන්නේ නැහැ මොකද්ද ඇත්තටම මේ වගේ තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද හරි පාසු දෙයක් මේ කොහොම කළ මේ ජූස් එක අපි හදාගන්නේ කියලා. මම ඔයගලන්ට මේ පැත්තෙන් මේ විස්තර කරන ගමන් වීඩියෝස් දාන්නම් කොහොමද මේ හදාගන්නේ කියලා. මුලින්ම අපි කොහොඹ කොළ අතක් කඩාගෙන කොහොඹ කොළ ටික එකින් වෙන් කරගෙන ඊට පස්සේ ඔයගලන්ට මේ පේන විදිහට පිරිසිදු මැටි භාජනයකට දාලා වතුර දාලා මේක සාමාන්‍ය ගින්දරෙන් තඹ ගන්නවා. ඉතින් තඹගෙන අපි දන්නවා ඒක පොඩ්ඩක් හිඳනකම් ඒ හොඳට කොහොඹ කොළේක තැඹිලෙනකන් තඹලා ඊට පස්සේ අපි මේක හොඳ ගොට්ටකින් පෙරලා අරගෙන මොකද මේක කෑලි තිබ්බොත් අපි ස්ප්‍රේ කරන්න යන්නේ මේක. ඉතින් මේ ස්ප්‍රේ බොට්ල් එකේ නීල් සොල මේක හිර වුණොත් ඔයගලන්ට ලොකු කරදරයක වැටුණා. ඊළඟට බොට්ල් එක සුද්ධ කර කර ඉන්න වෙනවා. ඒකින්ද අපි මේ වෙලාවෙම මේක ගොට්ටකින් හරි රෙදි කෑලිකින් හරි පිරිසිදු මේක පෙරා ගන්නවා. පෙරාගෙන ඉවරලා ඔයගලන්ට ඒක මම වීඩියෝ එක දානවා මේ පැත්තේ. ඉතින් මේ විදිහට පෙරාගෙන ඉවරලා මේක අපි මම මේ පැත්තේ ඔයගොල්ලෝ දන්නවා මේ මේ ස්ප්‍රේ කෑන් එකක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මම මේකෙත් පෙන්නන්නම්. මේ වගේ ස්ප්‍රේ කෑන් එකක් අරගෙන මේ ස්ප්‍රේ කෑන් එකට ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් ඒ අපි හදාගත්ත මේ දියරය. ඊට පස්සේ ඔයගොල්ලෝ මම මේ වීඩියෝස් වල දාන විදිහට මුලින්ම අපිට කරන්න වෙනවා ඔයගොල්ලෝ දන්නවා කූඩුවක මම මේක පෙන්නනවා වීඩියෝස් වල කූඩුවක සාමාන්‍යයෙන් අපේ කෑම තියෙනවා කුරුල්ලෝගේ කෑම තියෙනවා යටතක්
මේ මේ දැලේ ඊට පස්සේ වතුර එක තියෙනවා ඉතින් මේ දේවල් තියෙනවා ඒක හින්දා කුරුල්ලෝ කූඩුවේ හිටියට ප්‍රශ්නයක් නෑ අපි මේක ස්ප්‍රේ කරනකොට මොකද කුරුල්ලන්ට කිසිම අගුණයක් මේ අපි මේකට වෙනම කෙමිකල්ස්වත් මොනවද සමහර අය මේකට ඇඩ් කරනවා ආපහු මේ මේ ඩෙටෝල් ටිකක් දානවා ඉතින් ඒක විසබීජනාශකයක් විදිහට හොඳයි හැබැයි මම නම් ඒක කරන්නේ නැහැ හේතුව ඒකත් ඇවිල්ලා කෘතිමව හදපු දෙයක්. ඉතින් ඒ කුරුල්ලට ඒ කෙමිකල් එක මේගොල්ලෝ මේ දැල් කනවා මේගොල්ලන් කෑමට මේක මේ ඊට පස්සේ අපි තියෙනවා මේගොල්ලෝ ගිහිල්ලා දැලේ ඉන්නවා. ඉතින් මේවා ඉසවෙයි කියන අදහස ඇතුව මම ඒක කරන්නේ නැහැ. ඉතින් කොහොම විතරයි මම ඒ කරන්නේ. ඉතින් මේක අපි මුලින්ම කරන්න ඕනේ මේ තියෙන ඕගලන්ට වීඩියෝ එක පේනවාගේ මගේ කූඩුවල තියෙනවා කෑම තියලා. ඉතින් මේ කෑම භාජන ඔක්කොම අපි ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ කූඩුවෙන්. සේරම අයින් කරලා ඉවරලා ඒ වෙනම පැත්තකින් කියලා ඒක මම ඔයාලන්ට මේ වීඩියෝ එකේ දානවා. මොකද මේ කෑම වලට මම මුලින්ම කිව්වා මේ කෑම වලට යන එක ඒක විස වෙන්නේ නැහැ. හැබැයි ඒක ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ කෑම ටික කන්න බෑ. මොකද මේක අධික තිත්තක් තියෙන දෙයක්. ඉතින් ඒගොල්ලෝ වතුර බොන්න බෑ. මේ දේ ඔක්කොම දේවල් අපරාදේ. ඒකින් හින්දා අපි ඒ ටික අයින් කළා සේරම කියන විදිහට. ඊට පස්සේ කූඩුවේ ක්‍රමානුකූලව කූඩුවේ මේ තියෙන ෆ්‍රේම් එකේ ඒගොල්ලන්ට මේ වීඩියෝ එකෙත් පේනවා ඇති මේ වගේ ෆ්‍රේම් එකේ තියෙන එක මුලින්ම වටේට හොඳට ස්ප්‍රේ කරලා ඊට පස්සේ මැද දැලටත් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඕගලන්ට පේන ඇති ස්ප්‍රේ කරගන්නවා. ඉතින් මේක හොඳට යට දැලට ස්ප්‍රේ කරාම ඇති අනිත් එක වටේ මේ කූඩුවේ කුරුල්ලෝ මේ හරියේ ඉන්න හරියට ස්ප්‍රේ කරාම ඇති. මේ දැන් ඔයගොල්ලෝ දැක්කොත් එහෙම මේ කෝටුවල ගොඩක් ජරාව තියෙනවා එහෙම මොනවාද මේගොල්ලෝ ඉන්න තැන්වල ඒ වටත් ඔයගොල්ලන්ට ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් වටේටම අනිත් එක මේ කූඩු තියෙන බිමට ඒ වටේට ඕන තැනකට මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. අනිත් එක ඉතුරු වෙන ටිකක් ඕලට අරන් තියාගන්න පුළුවන්. පස්සේ ඕන වෙලාවට මේ කූඩු වල ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක නරක වීමක් කියන්නේ. ඉතින් මේක තමයි අද මම ඕගලන්ට කියන්න ගියේ. මොකද ගොඩක් අයට මේ තියෙන ප්‍රශ්නයක් මේක මේ විදිහට අපිට මේ මේ විසබීජ හරණය කරගත්තාම අපිට තියෙන වැඩගත්කම අපිට අපි දන්නවා මේ වගේ අපි කරගෙන තියෙනවා. ඒ හින්දා අපිට කුරුල්ල ලෙඩවීම අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන්. මොකද මේ අපේ කූඩුව පිරිසිදු තියාගන්නක තාම වැදගත් දෙයක්. මොකද පැටව් ඉන්නවා නම් පැටව් කූඩුවේ ඕගොල්ලෝ දැකලා ඇති පැටව් කරන්නෙම මේ කූඩුවේ යට දැල කන එක තමයි. ඉතින් හැම වෙලාවම ඒගොල්ලන් ජරාව තියෙනවා නම් ඒවා තියන්න එපා. බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඒ ජරාව සිය දාලා දාන්න යටට වැටෙන්න. දැලේ තියන්න එපා. එහෙම වුණොත් ඒවා මේවා කෑවොත් එක සතෙක්ගේ ඔයගොල්ලෝ දන්නා ඩයරියා වගේම කියන්නේ මේ බඩේ අජීර්ණ එහෙම තියෙන අයගේ තියෙන ජරාව කෑවොත් අනිත් කතාවක් එක බෝ වෙන්න පුළුවන්. අනිත් එක වෛරස් ෆංගස් තියෙනවා බෝ වෙන ඒ වගේ සතෙක්ගේ සතෙක්ට. ඒකේ හින්දා මේවා බොහොම වැදගත් කාරණා. ඔයගොල්ලෝ සැලකිල්ලෙන් කරන්න ඕන දේවල්. ඉතින් මම අද ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් කරේ මේ කොහොම විසබීජනාශකය කොහොමද හදාගන්නේ මේක පාවිච්චි කරන්න කොහොමද කියලා මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති මේ වීඩියෝස් එක මම ඔයගොල්ලන්ට දැම්ම කරන විදිය. ඉතින් මේ මොන හරි ඔයගොල්ලන්ට තියෙනවා නම් මේ වගේ වැදගත් වෙන දෙයක් තවත් මට කමෙන්ට් එකක් දාන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට වැදගත් වෙන දෙයක් මොන හරි තියෙනවා නම් අනිත් එක මේ මම හැමදාම ඔයගොල්ලන්ට කියනවා බෙහෙත් ಜಾති මොනවා හරි මේ විසබීජනාශක හරි මොනවා හරි මේ වගේ කූඩු සුද්ධ කරන ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒවා ගැන හොඳට දැනුවත් වෙන්න. ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඒගොල්ලන්ගේ තියෙන කෙමිකල් එකේ හරි පිටිපස්සේ ගහලා තියෙනවා මොනවද තියෙන්නේ කියන එක. ඉතින් කාටද මේවා පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඒවා හොඳට කියවලා බලලා පාවිච්චි කරන්න. මොකද මේ සත්තුන්ට අපි පාවිච්චි කරන්නේ අපි ඒවා වැරදි විදිහට පාවිච්චි කරලා මනුස්සයෙක් නම් කතා කරලා කියන්න පුළුවන් මට මේක විසයි තසනවා ඇලර්ජික් කියලා. ඉතින් මේ සතෙක්ට එහෙම කියන්න බෑ. අර සිද්ධ එකම දේ මරණය. ඉතින් ඒක අපි හැමෝටම ලොකු නරක දෙයක්. ඒ හින්දා ඒ දේ වෙන්න කියන්න එපා. හැම වෙලාවම වගකීමෙන් වැඩ කරන්න. මොකද මේ සත්තු අපි කෙනහල්ලා පරිසරයේ ඉන්න විදාසීන සත්තු තමයි අපි හදන්නේ. ඉතින් ඒක අපි ලොකු වගකීමක් තියෙන ඒගොල්ලන්ගේ ජීවිතය ගැන ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන ඒගොල්ලන්ගේ ආහාර කෑම බීම ගැන. ඉතින් මේවා ගැන හොඳට මතක තියාගන්න. මම ඉදිරියටත් ඔයගොල්ලන්ට තවත් වීඩියෝස් කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. තාමේ කරුණු මම හොයමින් ඉන්නේ. ඉතින් මේ ඉදිරියට මම ඔයගොල්ලන්ට මේ කුරුල්ලන්ගේ ශරීරය ගැන ඒවා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ලෙඩ රෝග ගැන ඒවා වෙනක වෙච්ච මම ඒවා ඔක්කොම කරන්න හිතන් ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට අලුත් වීඩියෝ එකක මොනවද ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් කියලා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල කොරෝනා තත්ත්වය තියෙනවා. ඉතින් ඒකින්දා කුරුල්ලෝ ගන්න යනකොට ගන්න බලනකොට උදේ මට තියාගන්න කුරුල්ලෝ කියන්නේ අද මම
කුරුළු අල්ල දෙනවා තව කෙනෙක් කියපු වෙනවා ඒ හින්දා කොහොම පරිස්සම් වෙන මේවා බෝ වෙන පුළුවන් මේ රෝගයක් හින්දා දැන් පරිස්සම් මේ දසර ජීවත් වෙන හැමෝටම සෞඛ්‍ය සම්පන්න වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මම මගේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා හැමෝටම සුබ දවසක් අයිබෝවන්.